හරි එහෙනම් උන්න අද අපි බලන්න යන්නේ ෆ්ලෑෂ් සීසන් 2 එකේ එපිසෝඩ් 11 එක. ඉතින් කලින් එපිසෝඩ් එකේදී බැරීට ටර්ටල් කියන මෙටායිමන් ව අල්ලගන්න පුළුවන් වෙනවා වගේම මෙයාලා ප්ලෑන් කරන්නේ මේ ටර්ටල් ව පාවිච්චි කරලා සූම් අල්ලගන්න පුළුවන් විදිහේ උගුලක් කටවන්න. හැබැයි ඉතින් එපිසෝඩ් එක අවසානයේදී මේ ටර්ටල් ගාවට යන වේස් එයා ගාව තියෙන සිරින්ජ ගන්න එකක් ටර්ටල් ගේ නහයට දානවා පෙන්නනවා. ඒ වගේම එපිසෝඩ් එකේ අන්තිම තප්පර කිහිපෙදී රිවර්ස් ස්ප්ලෑෂ් එකපාරම කාලදුරටුවකින් එළියට එනවා පෙන්නනවා. අද කතාව එතෙන් සිට මගේ නම බැරි ඇලන්. ඒ දැනට ජීවතුන් අතර ඉන්න වේගවත්ම කෙනා නම් මම නෙවෙයි. මට මගේ වේගය පාවිච්චි කරලා කාලය හරහා අතීතයට යන්න පුළුවන් වුණත් ඒකෙන් මගේ නගරෙම ඇති විශාල කළු කෝරයක් ඇති වුණා. ඒ සිද්දුන් දේ නිසා දැන් මගේ නගරේ තියෙන්නේ ලොකු අනතුරක. ඒ වගේ මේ දේවල් නවත්තන්න පුළුවන් තරම් වේගවත් කෙනෙකුට ඉන්නෙත් මං විතරයි. මම තමයි ෆ්ලෑෂ්. හරි ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ බැරි එයාලගේ නගරේ සිද්ධ වෙන අපරාධ කීපයක් නවත්තනවා පෙන්වන දර්ශනයකින්. කොහොමනත් ඉතින් සිස්කෝ නම් බැරිට දැන් ටිකක් විවේක අරගන්න කියලා කිව්වත් වේස් නම් කියන්නේ විවේක අරන් හරියන්නේ නැහැ. බැරිට සූම් අල්ල ගන්න ඕනේ නම් එයා මේ විදිහට තවත් එයාගේ වේගය වැඩි කරගන්න ඕනෙමයි කියලා. ඉතින් ඊට පස්සේ බැරි මෙතනින් යනවත් එක්කම ඒ කිට්ටුව හැංගිලා මේ සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න රිවර්ස් ෆ්ලෑෂ් එක පෙන්වනවා. ඒ කියන්නේ කලින් එපිසෝඩ් එකේදී මෙයා වායේ තැවිත් තියෙන්නේ මේ ටයිම් ලයින් එකටම තමයි. ඔන්න ඉතින් මේක මෙතෙන්ට එන ජේකේට්ලුන් කියනවා අපි කරන් ප්ලෑන් කරන් හිටපු කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ටර්ටල්ව මැරිලා කියලා. ඒ කියන්නේ වේස් කලින් එපිසෝඩ් එකේදී කරපු දෙයින් මෙයාව මැරිලා ගිහින්. හැබැයි ඉතින් මේ දේ ගැන තාම දන්නේත් හැරිසන් වේස් විතරයි. ඉතින් කේට්ලන් කියන විදියට නම් ටර්ටල්ව මැරිලා තියෙන්නේ එයාගේ මොළයේ සිද්ධ වුණු සියුම් හානියකින්. බැරි නම් කියන්නේ අපිට මෙතනින් එහාට සූම නවත්තන්න ඕනමාවක් තියෙනවා නම් අපි රාමුවෙන් පිට හිතන්න ඕනේ කියලා. මේ අතර පැටි එයා යන්න කලින් ඉවර කරන්න ඕන පරීක්ෂණ වගේකට බැරිගේ උදව් ඉල්ලපු නිසා මෙයා ආයෙත් එයාගේ ලැබ් එකට එනවා. හැබැයි ඉතින් පැටි මේ නගරෙන් යනවා කියපු දවසේ ඉඳන් බැරි පැටිත් එක්ක වැඩි කතාවක් නම් නැහැ. මේ වෙලාවේ මෙතනට අයිරිසුත් එනවා. ඒ වගේම අයිරිස් හොයාගෙන ජෝ කියනවා ෆ්‍රැන්සින්ට දැන් ගොඩක් අමාරුයි මේ යන්නේ එයාගේ අවසාන දවස් කීපය. ඒක නිසා එක වතාවක් කරේ ගිහින් එයාව බලලා එන්න කියලා. කුමාරි මේ අතර වේස් කාවටන සිස්කෝ කියනවා එයාට යාගේ බලය තාමත් එයාට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න බැරි නිසා ඒක එයාට අවශ්‍ය ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ වේස් මෙයාට කලින් වේසිරපු රාස්කාමරේට එන්න කියලා රිවර්ස් ෆ්ලෑෂ් කී අඳුමත් ඇඳගෙන සිස්කෝ ඉස්සරහට එනවා. ඉතින් මේ වෙලාවේ සිස්කෝ සෑහෙන බයලා කෑ ගන්නවත් එක්කම වේස් කියනවා ඔයාගේ ඇඟේ තියෙන හැකියාවන් එළියට ගන්න පුළුවන් එකම විදිය ඔයාගේ මොළයට වැඩිපුර ඩොපමීන් ටිකක් යවන එකයි කියලා සිස්කෝ ගාවට යනකොටම මෙයා වේස්ව අල්ලපු ගමන් ඔන්න ඉතින් මෙයා වයිට් වයිබ් වෙන්න පටන් අරන් රිවර්ස් ෆ්ලෑෂ් පේන්න පටන් ගන්නවා. ඒකම සිස්කොත් ගොඩක් බය වෙනවා වගේම මෙයා වේස්ට කියනවා රිවර්ස් ෆ්ලෑෂ් තාමත් මැරිලා නැහැ එයා ජීවත් වෙනවා කියලා. ඔන්න ඉතින් මේකම රිවර්ස් ෆ්ලෑෂ් මර්කරි ලැබ් එකට ඇවිත් මැක්කීගේ ආරක්ෂකයන්ටත් පහර දීලා මෙයාව පැහැර ගන්න හදනවා. හැබැයි ඉතින් සිස්කෝ එයා මේක දැකපු ගමන් බැරීට පණිවිඩේ දීපු නිසා බැරි මෙතනට එනවා වගේම මෙයා රිවර්ස් ෆ්ලෑෂ් දැකපු ගමන් කියනවා ඉයබෝට් තෝන් තමුසෙව මැරුණානේ කියලා. හැබැයි ඉතින් මෙයා බැරිව දැක්ක ගමන් එකපාරම බැරීට පහර දීලා මැක්ගීවත් අරගෙන මෙතනින් පැනලා යනවා. කොහොමුණත් ඊට පස්සේ ආයෙත් ලැබ් එකට එන බැරි මේ හැමදේම ඇස්සේ ආයෙත් මේ යකා තෙලියට ආපු එක ගැන සෑහෙන අවුලෙන් තමයි ඉන්නේ. ඉතින් වේස් කියන විදිහට නම් ඉයබෝඩ් තුන් මරුණාට පස්සේ ස්පීඩ් ෆෝස් එක නිසා එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවකම ස්පීඩ් ෆෝස් එකෙන් මෙයාව ආරක්ෂා කරනවා. ඒ වගේම රිවර්ස් ෆ්ලෑෂ්ාවේ අනාගතය නිසා අතීතයේ ඉන්න එයාව විනාශ වුණා කියලා අනාගතයේ ඉන්න කෙනාව විනාශ වෙන්නෙත් නැහැ. මොකද අනාගතයේ ඉන්න රිවර්ස් ෆ්ලෑෂ් කියන්නේ නියතයක්. ඔව් ඉතින් ඇත්තට මේ ටයිම් පැරඩොක්ස් කියන්නෙම ටිකක් ඔළුව විකාර වෙන මාතෘකාවක්. ඉතින් සර්ලෝම කියනවා නම් රිවර්ස් ෆ්ලෑෂ් ඉපදෙන්නේ අනාගතයේ නිසා මෙයාව අතීතයෙන් මකලා දාන්න බෑ. ඒ කියන්නේ කතාවේ විදියට මේ කාලය සම්බන්ධව සාමාන්‍යයෙන් අපි දන්න නීති ටික අනිත් අයට ඒ විදියටම වැඩ කරත් ස්පීඩ් ෆෝස් එකට සම්බන්ධ අයට මේක වැඩ කරන්නේ ටිකක් වෙනස් විදියකට. මම කියන්නේ මේ කතාවේ තියෙන විදියට. හරිද? ඔව් ඉතින් මේ හැම දෙයකටම හේතු වෙන්නේ ස්පීඩ් ෆෝස් එක තමයි. ඔයා තාමත් ස්පීඩ් ෆෝස් කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් ඔයාට මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ගිහින් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ අතර කේට්ලන් බැරීට කියනවා ජේ අපිට නොකිව්වට එයා ඉන්නේ ගොඩක් අසනීපෙන්. මොකද සූම්යාගේ වේගය හොරකම් කෙරුවට පස්සේ ඒක එයාගේ සෛලවලටත් බලපාලා. ඒක නිසා එයාගේ මරුණු සෛල වෙනුවට ආයෙත් අලුත් සෛල ඇතුල් කරවන්න නම් අපිට ත්වන්නේ කින්න ජේ ගැරික්ව හොයාගන්න වෙනවා කියලා.
ඒතර රිවර්ස් ෆ්ලෑෂ් මැග්ගීවත් අරගෙන આવી ටැකියොන් එක පාවිච්චි කරලා ආයෙ තනාගතට යන්න පුළුවන් ක්‍රමයක් හදන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මැග්ගි මට මේ ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කිව්වත් තෝන් කියනවා තමුසිර ජීවත් වෙලා ඉන්න ඕනේ නම් මම කියන දේවල් කොහොම හරි තේරුම් අරගෙන මට ඕන දේ හදලා දෙනවා කියලා. ඊට පස්සේ ඉතින් අයිරිසුත් එයාගේ අම්මා බලන්න යනවා. ඒ වගේම මෙයා කියනවා මං කලින් සිද්දුණු හැමදේම අමතක කරලා ඔයාට සමාව දෙනවා. ඒත් ඒකට මේ මොහොත වෙනකම් ඉන්න සිද්දුණු එකට මට සමාව වෙන්න කියලා. මේ අතර කේට්ලන් බැරිත් එක්ක එර්ත් 1 කියන ජේගරික් හොයාගන්න කොච්චර උත්සාහ කරත් ඒ කිසිම ක්‍රමයකින් මෙයාලට ජේගේ අනිත් කෙනාව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක වේස්ට් පුළුවන් වෙනවා සිස්කෝට එයාගේ හැකියාව නෝනින් වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහේ කණ්ණාඩි දෙකක් හදලා දෙන්න. හැබැයි තින් සිස්කෝ මේක දාගත්තු ගමන් මෙයාට එක එක වෙලාවන්වල සිද්ධ වෙන එක එක විදිහ වෙනස් සිත්ින් ගොඩක් එකම වෙලාවේ පේන්න පටන් ගන්නවා. ඉතින් මේත් එක්ක වේස් කියනවා ඔයා දැන් රිවර්ස් ෆ්ලෑෂ් මැග්ගීත් එක්ක ඉන්නවා කියන දේ හිතින් මවා ගන්න කියලා. ඔන්න ඉතින් මේක මෙයාට පේන්න පටන් ගන්නවා රිවර්ස් ෆ්ලෑෂ්ට ආයතයක අනාගතයට යන පුළුවන් වෙන විදියක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා වගේම මෙයා අනාගතයට යන කලින් මැග්ගීවත් මරලා දානවා. හැබැයි ඉතින් මේ සිස්කෝ මැග්ගීව මරනවා කියන කතාව නම් මෙයාලට පිළිගන්න අමාරුයි. මොකද මේ සිස්කෝ කියපු දේවල් සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ටැකියොන්ගේ ක්‍රියාත්මක වෙලා තප්පර කිහිපයක් යනකොට මෙයාලට ඒ ශක්තිය පිට වෙන තැනින් සිග්නල් එකක් එන්නම ඕනේ. මොකද ඒක කොහොමවත් හොරෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේස් මෙයාගෙන් අහනවා ඔයාට සිද්ධීන් ටික වෙන වෙලාවේ ඒ කිට්ටුව ඔරලෝසුවක්ේම පේන්න තිබුණද කියලා. ඉතින් මේ වෙලාවේ මෙයා කියනවා ඔව් ඒකේ වෙලාවත් මට මතකයි ඒකේ වෙලාව තිබුණේ නම් 9:52 කියලා. ඔන්න දැන් තමයි ඉතින් මෙයාලට තේරෙන්නේ සිස්කෝ දැකලා තියෙන්නේ සිද්ධ වුණු දෙයක් නෙවෙයි සිද්ධ වෙන්න තියෙන දෙයක් කියලා. මොකද මේ වෙනකොට මෙයාලගේ ඔරලෝසුව වෙලාව හවස 6යි. හැබැයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ රෑ 9:52. ඊට පස්සේ මෙයාලා කට්ටියෙන් මේ වෙලාවෙම ටැකියොන්ගේ ක්‍රියාත්මක වෙනකොටම ගේන් මැග්ගීව බේරගන්න ලෑස්ති වෙනවා. මේ අතරේ පැටිව හම්බෙන්නේ ජෝට පැටි කියනවා බැරි වගේ මොයත් සෑහෙන කාලෙක ඉඳන් මගෙන් දෙයක් හංගනවා කියන එක මන් දැනගෙන හිටියේ. ඒ වගේ මට මේ දවස් කීපේ විශේෂයෙන්ම ඒ සම්බන්ධව හොයලා බලන්නත් පුළුවන් වුණා. හැබැයි දැන් ඔය දෙන්න මට කොච්චර හංගන්න නැදුවත් ෆ්ලෑෂ් කියන්නේ බැරි කියන දේ මන් දන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මෙයාලා කට්ටියම ලැබ් එකට එකතු වෙලා ටැකියොන් එකෙන් ලැබෙන සිග්නල් එක එනකන් බලාගෙන ඉන්නවා. ඉතින් සිස්කෝ කියන විදියට නම් මැග්ගීව බේරගන්න නම් මේ සිග්නල් එක ඇවිත් තප්පර කීපයක් ඇතුළත බැරිටේ ලොකේෂන් එකට යන්න සිද්ධ වෙනවා. මේ අතරේ ජෝයවිත් බැරියට කියනවා පැටි දැනටමත් ෆ්ලෑෂ් කියන්නේ ඔයා කියන දේ ගැන දැනගෙන ඉන්නේ. තවත් යාට මේ ගැන අංගන එකේ තේරුමක් නැහැ. ඒක නිසා ඔයා ආව හම්බෙන්න ගිහින් ඒක පිළි අරගෙන දැන් මේ තියෙන තත්ත්වය ගැන එයාට තේරුම් කරලා දෙන්න කියලා. හැබැයි ඉතින් බැරි නම් කොහොමවත් පැටිවත් මේ ප්‍රශ්න වලට ඇදලා අරගෙන එයාගේ ජීවිතය අනතුරේ දාන්න කැමති වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේකම යාලට ටැකියොන්ගේ ක්‍රියාත්මක වුණා කියන සිග්නල් එක එනවා. ඒකම බැරි මෙතනට යනවා වගේම සිස්කෝට මැග්ගී ඉන්න තැන තියෙන CCTV කැමරාස් වලට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. කොහමරි තින් මේ වෙලාවේ රිවර්ස් ෆ්ලෑෂ් මැග්ගීව මරන්න ඕන මෙන්න තියෙනකොටම බැරි එතනට ගිහින් මෙයාව පැත්තකට තල්ලු කරලා දාලා මැග්ගීවත් එතනින් එළියට යවලා මැග්ගී හදපු කාල යන්ත්‍රයත් ආයෙත් පාවිච්චි කරන්න බැරි වෙන විදියට සම්පූර්ණයෙන්ම අක්‍රිය කරවලා දානවා. මේකම රිවර්ස් ෆ්ලෑෂ් තමුසර කවදාවත් මම නවත්තන්න බෑ. මං ආයෙත් ඉක්මනටම වෙන ක්‍රමයක් හොයාගන්නවා කියලා මෙතනින් පැනලා යන්න නැතුවත් බැරිත් මෙයා පස්සෙන්ම පන්නගෙන යනවා. හැබැයි තින් මේ වතාවේ නම් කලින් වතාවල වගේ රිවර්ස් ෆ්ලෑෂ්ට බැරිගෙන් බේරිලා පැනලා යන්න පුළුවන් වෙන්නේ නැහැ. බැරි මෙයාගේ පස්සෙන් මෙලවගෙන ගිහින් එයාගේ හිතේ තියෙන තරහ යන්නත් එක්කම මෙයාට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න කොහොම හරි අන්තිමටම බැරිට රිවර්ස් ෆ්ලෑෂ් වල්ලගෙන එයාලගේ ප්‍රිසන් එක ඇතුළට දාලා හිර කරන්න පුළුවන් වෙනවා. කොහොමරි ඉතින් ඊට පස්සේ බැරි තෝන් ගාවට ගිහින් මෙයාත් එක්ක මූණට මූණ කතා කරන්න නැදුවත් වේස් කියනවා එයා තාමත් ෆ්ලෑෂ් කියන්නේ ඔයා කියන දේ ගැන දන්නේ නැහැ. මොකද එයාගේ ටයිම් ලයින් එකේදී එයා තාමත් ඒ දේ ගැන දැනගෙන නැහැ. ඒක නිසා සාමාන්‍ය විදිහට එයා ඒ දේ ගැන දැනගන්න කලින් ඔයා එයාට ඒක දැනගන්න සැලැස්සුවොත් කලින් වුණාටත් වඩා සෑහෙන විකාර දේවල් ගොඩක් වෙන්න පටන් ගනී කියලා. ඒ වගේ මේ අතර එකපාරම සිස්කෝගේ නහයෙන් ලේනවා පෙන්නනවා. ඊට පස්සේ කේට්ලන් ජේව හම්බෙන්නකින් මෙයාගෙන් අහනවා මං ඔයාට දෙන අසනීපේ හොඳ කරවන්න ක්‍රමයක් හොයාගත්තා. ඒත් ඒක කරන්න නම් එර්ත් 1 එකේ ඉන්න ඔයා වගේම අනිත් කෙනාව හොයාගන්න වෙනවා. හැබැයි මං කොච්චර යා හොයාගන්න උත්සාහ කරත් ඔයා වගේ තව කෙනෙක් එර්ත් 1 එකේ නම් නැහැ කියලා. ඒකම ජීමයාට කියනවා ඒකට මං ගාව හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. හැබැයි ඒක මෙතන කරන්න බෑ. ඔයා හැට මාත් එක්ක පාක් එකට යන්න ඉන්න කියලා.
ඊට පස්සේ බැරි හම්බෙන්නට පැටි මෙයාට කියනවා මං ඔයා මට හංගන දේ මොකද්ද කියලා හොයාගත්තා. ඒත් ඔයා මෙච්චර කාලයක් මට ඒ දේ හංගපු එක මං අමතක කරලා දාන්නම්. ඔයාට පුළුවන් නම් මගේ ඉස්සරහදී එක වතාවක් ෆ්ලෑෂ් කියන්නේ ඔයා තමයි කියන එක පිළිගන්න. එහෙම වුණොත් මං අනිත් හැමදේම අමතක කරලා දාලා ඔයත් එක්ක මේ නගරේම නවතිනවා කියලා. හැබැයි ඉතින් මේ වතාවෙත් බැරිගේ උත්තරේ වෙන්නේ ෆ්ලෑෂ් කියන්නේ මං නෙමෙයි කියන එකම තමයි. කොහොම වුණත් ඉතින් බැරි එක පිළිගත්තේ නැති වුණාම නම් පැටීටත් නොසෑහෙන දුක හිතෙනවා වගේම මෙයා මෙතනින් එලියට යනවා. ඊට පස්සේ බැරි තෝන් ගහවට කියන්නේ යාගේ මූණ පේන්නේ නැති විදිහට මෙයා ගෙන්නහනවා. ඇයි තමුසේ මට මෙච්චරම වෛර කරන්නේ කියලා. මේකම තෝන් කියනවා මං ගොඩ කාලයක් තිස්සේ ඔයාට කැමැත්තිනු හිටියේ. ඊට පස්සේ මට ඔයා වගේ වෙන්න ඕන වුණා. ඒක නිසා මං ඔයාට මේ බලේ ලැබුණු විදිහ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ වගේම ඒක වැඩත් කරා. ඒ තන්තිමේදී මට තේරුණා මට කවදාවත් ෆ්ලෑෂ් වෙන්න බෑ කියලා. ඒක නිසා මං එදා ඉඳලා තමුසේගේ විරුද්ධ කෙනා වුණා කියලා. ඔන්න ඉතින් මේකම කේට්ලින් බැරිට කතා කරලා කියනවා ඉක්මනටම උඩට එන්න කියලා. කොහොමද ඉතින් මේ වෙලාවේ සිස්කෝගේ නහයෙන් එකපාරම ගොඩක් ලේන්න පටන් අරගෙන වගේම කේට්ලින් කියන විදියට මෙයාගේ ඔළුව ඇතුලේ එයාට පාලනය කරගන්න බැරි විදිහේ ලොකු විද්‍යුත් ශක්තියක් තියෙනවා. හැබැයි ඉතින් කේටන ටික වෙලාවකට මේ තත්ත්වය යම් තාක් දුරකට පාලනය කරවන්න පුළුවන් වුණත් වේස්නම් කියන්නේ මේකට අනිවාර්යෙන්ම හේතු වෙන්නේ නැත්තේ සිස්කෝ කලින් අනාගතය දැකපු එක වගේම බැරි ඒ දේ සිද්ධ වෙන නොදී වෙනස් කරපු එකයි කියලා. ඔන්න ඉතින් මේකම සිස්කෝගේ භෞතික ශරීරයත් ටිකක් අමුතු විදියට එකපාරම වෙනස් වෙලා යනවා. ඉතින් මේකම වේස් කෑ ගන්න පටන් ගන්නවා. බැරි ඔයාට මෙයා බේර ගන්න ඕනේ නම් ආයෙත් රිවර්ස් ෆ්ලෑෂ් ඉක්මනටම එයාගේ ටයිම් ලයින් එකට යවන්න ඕනේ කියලා. හැබැයි ඉතින් බැරිට නම් මේක හිතා ගන්නවත් බෑ. මොකද මෙයා රිවර්ස් ෆ්ලෑෂ් වල්ල ගන්න උත්සාහ කරේ සෑහෙන්න කාලෙක ඉඳන්. හැබැයි මෙයාට දැන් එයාව ආයෙත් නිදාස් කරන්න වෙනවා. කොහොම හරි ඉතින් අන්තිමටම මෙයාලට වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා තීරණය කරනවා බැරිගේ තෝන්ගේ දෙන්නගෙන් වේගේ පාවිච්චි කරලා බැරි කලින් සැරේ කරපු විදිහටම වර්ම් හෝල් එකක් විවෘත කරවලා රිවර්ස් ෆ්ලෑෂ් අනාගතයට යවන්න. කොහොම නැත් ඉතින් තෝන් නම් මේ දේ යහුවාම සෑහෙන සතුටු වෙනවා වගේම මෙයා බැරිට කියනවා ඔයා මොන විදිහට හිතුවත් මේ වතාව විඳින්නෙත් මමයි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ බැරි තෝන්ව ආයෙත් එයාගේ කාලයට යවපු ගමන්ම සිස්කෝගේ තත්වය ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරෙනවා. කුමාරි තින්මේ හැමදේටම පස්සේ ජේ කේට්ලන්ව එයා කියපු විදියටම අර පාක් එකට එකගෙන යනවා. ගිහින් කියනවා ඔයා කියපු විදියටම මමත් ත්වන්නේ කින්න මගේ අනිත් කෙනාව හොයාගන්න උත්සාහ කරා. ඒත් මටත් අන්තිමට හොයාගන්න පුළුවන් වුණේ ත්වන්නේකේ ජේ කැරික් කියලා කෙනෙක් නෑ කියන එක විතරයි. කොහොම වුණත් මට හිතපු නැති විදියට හම්බෙන් අන්න අර කෙනාව හම්බුණා කියලා ඒ කිට්ටු වාඩි වෙලා ඉන්න ජේ වගේම කෙනෙක්ව පෙන්නලා කියනවා එයා තමයි ත්වන්නේකේ ඉන්න මං වගේ කෙනා. ඒත් එයාගේ නම හන්ට සොලමන් කියලා. හැබැයි ඔයා ඔය කරන්න උත්සාහ කරපු වැඩේම මාත් කරන්න උත්සාහ කරා. ඒත් මට ලැබුණු වේගයත් එක්ක සම්පූර්ණයෙන්ම මගේ DNA වෙනස් වෙලා නිසා ඒ වැඩේ කොහෙත්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට කරන්න පුළුවන් එකම දේ මං කලින් කියපු විදියටම සූම් අල්ලගෙන මගේ වේගය ආයෙත් අරගන්න එකයි කියලා. කොහොමද ඊට පස්සේ වොලී ඇවිත් අයිරිස් කෙන් මං දැන් අම්මා බලන්න යනවා ඔයත් මාත් එක්ක යන්නේ නැවද කියලා ඇහුවාම අයිරිස් කියනවා ඒකට නම් අම්මා ගොඩක්ම කැමති වෙයි කියලා. ඊට පස්සේ ඉතින් සිස්කෝවත් ආයෙත් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට එනවා. ඒ වගේම මෙයා බැරීට කියනවා මං වෙනුවෙන් තෝන නිදහස් කරන්න හිතාදාගත්ත එකට ගොඩක් ස්තුතියි කියලා. මේකෙන් බැරීට කතා කරන පැටි කියනවා මං දැන් මේ නගරෙන් යන ගමන් කෝච්චිය ඇතුලේ ඉන්නේ ඒත් එකපාරම තුවක්කු තියෙන මිනිස්සු වගේ කෝච්චිය රණගලා මගේ දිහාවට එනවා කියලා. මේ වෙලාවෙ ඉතින් සෑහෙන කලබල වෙන බැරි ඒ වෙලාවෙම මේ කෝච්චිය ඇතුළට යනවා. හැබැයි ඉතින් මෙයා මේ කෝච්චිය ඇතුළට ගිහින් බැලුවත් මේ කෝච්චිය පැටි කියපු විදිහ කිසිම කලබලයක් නම් නැහැ. ඔන්න ඉතින් මේ වෙලාවේ පැටි බැරි ගාවට ඇවිත් කියනවා මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ මං බොරුවටයි කෝල් කරේ ඒත් ඉක්මනටම මෙතනට ආවට ඔයාට ගොඩක් ස්තුතියි කියලා. ඉතින් පැටිට දැනගන්න ඕන උනේ එයා මේ හොයාගත්ත දේ සම්පූර්ණයෙන්ම ඇත්තද කියලා විතරයි. ඒකම බැරි කියනවා ඒකට ප්‍රශ්නයක් නැහැ ඔයා හැමදාම හොඳින් ඉන්නවා නම් මට ඕනේ ඒ දේ විතරයි කියලා. ඊට පස්සේ ඉතින් ආයෙත් මේ කෝච්චිය ඇතුළේ ඉඳලා බැරි යන දේ බලන් ඉන්න පැටි කියනවා පරිස්සමෙන් ඉන්න බැරි මං එනම් ගෙහින් එන්නම් කියලා. ඔන්න ඉතින් මේත් එක්ක මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් ඉතින් මාත් ගිහලා එන්න. ඔයාලා හැමෝමත් පරිස්සමට ඉන්න. අපි ආයෙත් ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.